ராசும் பண்ணேன். இன்னொரு சாத்தும் இதுக்கெல்லாம் போடும் அந்த பேர் ராகாது அப்பா சொல்லி சொல்லுவாங்க. ஏன்னா அவங்க மட்டும் குடபாசாங்க அடி மாமாவுக்கு இஷ்டம் இல்லாம அங்க அவருக்கு கக்ஷட்ட எத்துல என்ன ஈராச தவாத் யானைய வேக அடு கரங்கன வாயு மே அங்காருக்கே வாயு கோட அத்துல அத்துல என்ன அங்காவட்ட வாயு கோல அத்தியன் நிசா ஏகன் என இவன கர்ண நிசா மே யானை ரத்தன புலம் என்சா மே அப்பிட்ட ஏ கேப்சூல்ல கட்ட மே ஹீட் ஷீல்ட் எல்லாம் கோணி தவ மே ஓகோல தன்னா மே வாயு கோல அத்தியன் நிசா அப்பிட்ட பேஷுட் எல்லாம் யானே வேக தவத்தா தாதுரட்ட அடு கரண புலுவன் கியல அப்பி எஹெம கரகத்த மம இச்சல்லா கிவ்வ வகே மே அங்கஹட்ட கியன்னே இதாம துணி வாயு கோலயா ஏனிசா மே அங்கஹருகே மே அங்கஹருகே அங்கஹட்ட யான யானாவக வேக அடு கரகன்ன டிகக் அமாரு கொடபாஸ்வான்ன தரம் வேக அடு கரண பே வேலசுட்டாக ஆதாரே ඒ වගේ මොනහරි ග්‍රහලෝකයක් මත මේ බස්සවන්න යොදාගන්න පෑෂුට්ටක් කියන අපි සුපර්සොනික් පෑෂුට්ටක් කියලා. හැබැයි අංකල් මත සුපර්සොනික් පෑෂුට්ටකවත් මේ යානය බස්සවන්න තරම් වේග අඩු කරන්න බෑ. ඒකම අපිට ඕනේ ට්‍රස්ටර්ස්. ඒකෙන් අපිට මේ පොළවට මේ සමීප වුණාම ඒ ට්‍රස්ටර්ස් යොදාගෙන මේ යානයේ වේගය තවදුරටත් අඩු කරගන්නවා. ඕගොල්ලෝ මේක යන ඇහුවාම මේ හිතා බලනවා ඇති අඟහරුතර අඟහරුට අඟහරුගේ අඟහරුට මේ යානා ගොඩ බස්සවන්න කොච්චරම් උත්සාහයක් දරන්න ඕනද කියලා. මේ ඔපොසිට් රෝව එක අයිතු වෙන්නේ මාස් එක්ස්ප්ලොරේෂන් කියන මාස් එක්ස්ප්ලොරේෂන් රෝවර්ස් කියන ප්‍රොජෙක්ට් එකටයි. මේ රෝවර්ස් මේ ප්‍රොජෙක්ට් එකේ රෝවර්ස් දෙකක් තිබ්බා. ඒ දෙක හඳුන්වන්නේ ඒ බී කියලා. බී රෝව එක නෑ ඒ රෝව එක තමයි ස්පිරිට්. බී රෝව එක කියන්නේ ඔපචුනිටි. ස්පිරිට් තමයි යව්වේ මුලින්ම මේ ඊදාස මාසෙකට පස්සෙ තමයි ඔපචුනිටි යව්වේ. ඒ දෙකම මේ යවන්න යොදාගත්තු රොකට් එකේ නම තමයි Delta 2 heavy rocket එක. මේ මතක තියාගන්න opportunity rover එකේ නියුන් සහෝදරයා තමයි මේ spirit. මේ spirit opportunity දෙක එක වගේම. මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වායු ගොඩ ඇතුළේලා ඊට පස්සේ මේ මේක දැන් supersonic parachute එකක් ආධාරයෙන් මේ වේගය අඩු කර ගන්නවා. ඊට පස්සේ හී ෂීල්ඩ් එක අයින් කරනවා. ඊට පස්සේ මේක ඇතුළේ තියෙනවා කැප්සියුල් එක. ඒ කැප්සියුල් එක මේ කේබල් එක ආධාරයෙන් පහට ගන්නවා. ඊට පස්සේ කැප්සියුල් එක එයා බෑග්ස් වලින් පිම්බෙනවා. මේ අර කියුරියෝසිටි එකේ වගේන ට්‍රස්ටර්ස් මගින් මේක ඉරෝෂෙල් එකේ ට්‍රස්ටර්ස් මගින් ස්ලෝ කරලා ඊයස්සේක මේ ඉරෝෂෙල් එකෙන් කපා හරිනවා. ඊයස්සේ කපා හරිනා යස මෙන්න මේ කැප්සුවල් එක කීප වාරක් බවුන්ස් වෙනවා. පස්සේ මේ එයා බෑස් එකේ එයා බෑග්ස් වල තියෙන හුලක මේ අයින් කරනවා. ඊට පස්සේ මේ රෝව එක කවර් කරපු කෑල්ල දිගහැරෙනවා. ඊට පස්සේ රෝවර් එකේ සෝලර් පැනල්ස් ටික දිගහැරෙනවා.
ඊට පස්ස රෝව එක මේ කැමරාව සහ ඇන්ටනාව ඩිප්ලොයි වෙනවා. එන්න අපි රෝව එකේ කැමරාස් එක කතා කරමු. මේක කැමරා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පැරනොමික් කැමරා එක, ඊටස්තම නැවිගේෂන් කැමරා එක. මේ පැරනොමික් කැමරා එකෙන් අපිට පේන්නේ අර අඟහරුගේ වර්ණවත් ඡායාරූප. ඊට පස්සේ නැවිගේෂන් කැමරා එකෙන් කරන්නේ මේ රෝව එක යන පාර හඳුනා ගන්න. හැබැයි එකෙන් පේන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට්. ඔයා දන්නවා මේ පෘථිවියේ ඉඳ අඟහරු වල ඉඳලා පෘථිවියට සිග්නල් එකක් එන්න විනාඩි 7ක් ගත වෙනවා. ඒ නිසා රෝවකට සිද්ධ වෙන්නේ එයා මේ රෝව එකටම තනියම මේ අඟහරු වල පික්චර්ස් මේ පික්චර්ස් සහ අඟහරු වල ගමන් කරන්න. මේ රෝවස් දෙකෙම තියෙන රොබෝටික් කාම. ඒ රොබෝටික් කාම එකේ තියෙන පොඩි බ්‍රෂ් එක. ඒ බ්‍රෂ් එක මේ සුද්ධ මේ බ්‍රෂ් එකෙන් මේ ගලක් සුද්ධ කරලා මේ ඒ ගල එක්ස්රේලින් හරි ගැමරේලින් නිරීක්ෂණය කරන්න පුළුවන්. සායතන හිතාගෙන ඉඳලා තියන්නේ මේ රෝවස් එකම දවස් 90ක් වැඩ කරා කියලා. ඒ නිසා මේ NASA අතර මේ මිෂන් එක දවස් 90ක් මේ කරනවා කියලා හිතාගෙන හිටියා. ඊට පස්සේ දවස් 90කට පස්සේ මේ රෝවස් එකම මේ හොඳින් වැඩ කරනවා. ඒ නිසා NASA අතර මේ මිෂන් එක extended මිෂන් එකක් විදිහට මේ පත් කරනවා. 2009 වසරේ ස්පීඩ් රෝව එක අඟහරු වල මේ සොෆ්ට් මේ වැලි තියෙන තැනක හිරෝ වෙනවා. විද්‍යාඥයෝ රෝව එක මේ ගලා ගන්න කොච්චර උත්සාහ කරත් ඒක හරි ගියේ නැහැ. කොහොම හරි ස්පීඩ් රෝව එකයි පෘථිවිය පාලන මැදිය අතර තියෙන සම්බන්ධය 2010 වසරේ කැඩී යනවා. මොනවත් ඔපොසිටි රෝව එක එහෙමත් නැත්නම් ඔපි අපි ඔපොසිටි රෝව එකට ආදරයට කියන ඔපි කියලා. එහෙමත් නැත්නම් ඔපි මේ දිගටම එයාගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යන අතරමඟ එයාට හමු වෙනවා අමුතුම වර්ගයේ පාෂාණ වර්ගය. ඒ පාෂාණ වර්ගය හම්බ වෙන්නේ මේ මුහුදු වල, ගංගා පතුල් වල, මේ ඇල දොරවල් වල තමයි හම්බෙන්නේ. ඊට පස්සේ මේ ඔපොසිටි රෝව එක තමයි මේ පළමු වරටම මේ අඟහරු වල අතීතයේ මුහුදු මේ ගංගා තිබී ඇති බව හොයාගත්තේ. ඔපියාගේ ගමන මේ යන අතරතුර එයාට හම්බ වෙනවා තවත් අමුතු වර්ගයේ පාෂාණයක්. ඒක විද්‍යාඥයෝ තවදුරටත් පරීක්ෂණය කරගෙනම යන අතරතුර විද්‍යාඥයෝ පවසනවා මේක අඟහරුගේ පාෂාණ කොටසක් නෙමෙයි. මේක උල්කාපාතය, ඒ කියන්නේ උල්කාපාතයකින් මේ කඩාවැටුණු පාෂාණයක් කියලා. මේ පෘථිවියෙන් පිටතදී හම්බුණු පළවෙනි මේ ග්‍රාහක කැබැල්ල තමයි මේක. කුමාරි ඔපි එයා යන ගමන අතරතුර මේ හමු වෙන දෝලේ කුණාටුවට සාත්‍රව මුණ දුන්නා. කොහොමරි ඒකට 2018 වසරේ ඇති වුණු මේ දෝවිලි කුණාටුව අපි දැකපු අඟහරු වල ලොකුම දෝවිලි කුණාටුව ඇති වුණා. ඒකෙන් මේ ඔපචුනිටි රෝව එකේ තියෙන සෝලර් පැනල්ස් තනි කරම මෙහෙම මේ පේන් නැති වෙන කවර් කරා. ඊට පස්සේ ඔපචුනිටි රෝව එක මේ එයාගේ මේ මිනිමල් ඔපරේෂන් මෝඩ් එකට යන්න කලින් මෙහෙම මැසේජ් එකක් එව්වා. My battery is low and it's getting dark. ඔහමාරි විද්‍යාඥෝ මේ ඔපචුනිටි එක්ක සම්බන්ධ කර ගැනීමට 1005 try කරත් ඒකක්වත් හරි ගියේ නැහැ. ඊස කොහොමද 2018 දී NASA ආයතන දැනුම් දුන්නා 2018 වසරේ මේ ඔපචුනිටි එක්ක තියෙන සම්බන්ධතාවය අත්හැරුණා කියලා. එහෙනම් ඔපි නැවත හමු වෙනතුරු සුබ නිින්දා. අපි ඉන්ස්ටෙන් වීඩියෝස් බලන්න ඕන නම් subscribe කරන්න අපේ channel එකට.